साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदम् धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता यो कप्प कोटि पियप्प मेयं कालं करुन्तो अति दुःखराणि खेदं गतो लोकहिताय नाथो नमो महाकारुणिकस्स तस्स කුළුණුමින් සතවෙත පතල නැන සවු පදරුත හෙළිකළ ලොවට සිත නිතර නමදිම් මුනිදු සරනත අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං भवा भवं गच्छति जीवलोको नमो अविद्यादि किलेश जालं विधंसिनो धम्म वरस्स तस्स लंकर ससर हिम दुरुकर केलेस बियगिम සිදුකළ යුතු උතුම් වන්දිම් නවලෝ තුරාසදහම් ගුණෙහියෝ සීල සමාධි පඤ්ඥා විමුත්තිඥානප පභූතිහියුත්තෝ කෙත්තං ජනානං කුසලත්තිකානං තමරිය සංඝං සිරසා නමාමි කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමන සතහට පිළිසරණ වඳින් අදරින් අරි සංගගන साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स येन एको रतो याति याति तेन परो रतो पुराणं तित्तिं वित्तं वत्तन्येव वासव यदि हिस्सति दस्साम असन्ते किं ददिस्सति एवं भूतापि दस्साम मादाना पमदाम हसेति श्रद्धावंत पिंगवतुनि उदा ओ पिंबर दवस हेमदेनाटम සිතට ගතට සැනසෙලි දැනෙන දවසක් වේවා කියලා මම ආශිර්වාද කරනවා මේ ශාන්ත ධර්මපරයාය දේශනා කරන්නට ආරම්භ වන මොහොතේ පින්වතුනි ජීවිතයට සැනසීම හොයන ඔබ සැනසීම ලැබෙන මාවත දන්නවද
දුකෙන් අත මිදී දුක් නැතිවන මාවත හොයන ඔබ නැත්තම් බලාපොරොත්තු වන ඔබ දුක් නැතිවන හැටි දන්නවද? සිතේ නිදහස සැනසීම ප්‍රීතිය තෘප්තිමත් භාවය හොයන ඔබ ඒ උදෙසා මාවත දන්නවද? ඒ වගේම ජීවිතේ දිනුනුම මෙලොව පරලොව රැකවරණය සමගිය සහනය හොයන ඔබ ඒ සඳහා හේතු වන්නේ කුමන කරුණද කියන දේ ඔබ දන්නවද? මෙන්න මේ කාරණා ටික. ඒ වගේම මේ මිනිසු ඉපදෙනවා, දිරනවා, මැරිලා යනවා. ආය උපදිනවා. මේ ඉපදීම් මැරීම් වලට හේතුව දන්නවද? කෙනෙක් දෙව්ලොව උපදිද්දී තව කෙනෙක් සතර අපා දුකට වැටෙනවා. ඔබ හේතුව දන්නවද? ඒ වගේම පුද්ගලයෙක් උසස් කුලයක උපදිනවා තව කෙනෙක් පහත් කුලයක උපදිනවා හේතුව ඔබ දන්නවද? කෙනෙක් ලස්සන වෙලා උපදිනවා තව කෙනෙක් හරිම විරූපී කෙනෙක් බොහොම විරූපී නමුත් ධනවත් කෙනෙක් හරි ලස්සනයි බොහොම දුප්පත් තවත් කෙනෙක් ලස්සනයි ධනවත් තවත් කෙනෙක් විරූපයි දුප්පත් ඔබ හේතු දන්නවද? තවත් කෙනෙකුට හොඳ නුවණක් සිහියක් කල්පනාවක් තියෙනවා දෙයක් මොහොතින් තෝරගන්න පුළුවන්. තවත් කෙනෙක් ඉන්නවා කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. මේ පුද්ගල චරිතවල තියෙන වෙනස්කම්. මේ ජන සමාජයේ මුණ ගැහෙන පුද්ගලයන්ගේ ජීවිතවල ওই වෙනස අපිට බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. නමුත් ඔබ එහිලා හේතුව දන්නවද? ඉතින් එදා මේ ජන සමාජයේ හිටපු එක්තරා තරුණ බ්‍රාහ්මණ පුතෙකුට ඔය කරුණ පිළිබඳව විමසීමක් ඇති වුණා හිතේ. මෙහෙම වෙන්නේ කොහොමද මේ එකම මිනිස්සු එකම හැඩයක් තියෙන එකම විදිහේ රූප ස්වභාවයක් තියෙන මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අතර මේ වෙනස්කම් ඇයි විද්‍යමාන වෙන්නේ? මේ සඳහා කිසියම් කාරණයක් තියෙනවද? ඉතින් මෙහෙම විමසනකොට මොහුට තනියම අවබෝධ කරගන්න බැරි වුණා මේ කාරණය. ඉතින් එනිසාම යන්න සිද්ධ වුණා එදා වැඩ හිටපු භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ නම් වූ අපේ දසබලධාරි බුදුරජාණන් වහන්සේ ළඟට. ඉතින් එහෙම ගමන් කරලා මේ ප්‍රශ්න ටික ඇහුවා. බුදුරජාණන් වහන්සේ හරිම කරුණාවෙන් වෙහෙස නොබල එකින් එක කියලා දුන්නා. කෙනෙක් දුප්පත් වෙන්නේ සංසාරේ දන් නොදීපු නිසා, පෝසත් වෙන්නේ දන් දීපු නිසා, ලස්සන වෙන්නේ මෛත්‍රියෙන් ජීවත් වෙලා මෙත් වඩපු හින්දා, අවලස්සන වෙන්නේ තරහෙන් හිටපු හින්දා, හීන වෙලා අඩුකොළවල ඉපදිලා දුක් විඳින්නේ සිල්වතුන්ට ගරහා කළා, ඉරිසියා කළා, උසස් කුලවල ඉපදිලා මහේශාක්‍ය ජීවිත ලබන මහා පෝසත්තු වෙන්නේ දන් දුන්න ගරු කළ යුත්තට ගරු කළා, ඒ වගේ මිරිසියා කළේ නැහැ. ඒ වගේම ලස්සන කටහඬක් ලැබිලා තියෙන්නේ ඇත්ත කතා කරලා කේලම් කියන්නේ නැතුව බොරු කියන්නේ නැතුව හොඳ වචන කතා කරපු පිනට. අමිහිරි කටහඬක් ලැබිලා තියෙන අහන්නවත් අකමැති වෙන සංසාරේ බොරු කිව්වා කේලම් කිව්වා අල්ලාප සල්ලාප පරුස වචන. ඔන්න ඔය විදිහට මේ හේතුඵල ධහම නැමැති සනාතන ධහම ඒ භාග්‍යවත් මහා මුනිවර ධර්මරාජ ගෞතම බුදුරජාණන් වහන්සේ කියා දුන්නා. පින්වතුනි අපේ ජීවිතවලට එහෙනම් මේ ධහම මොන තරම් වටිනවද හිතලා බලන්න. දැන් මේ අපේ ජීවිතවල පැන නගින හැම ප්‍රශ්නයකටම උත්තරේ මෙතන තියෙනවානේ. ජීවිතයක් හරහා මතුවෙන ඕනම ගැටලුවක් විසඳා දීමේ හරි පුදුම කෞශල්‍යයක් ඒ බුදුරජාණන් වහන්සේට තිබුණා. ඒ ලබා දීපු උත්තර වලින් හරියට මේ ප්‍රශ්නේ විසඳෙනවා. විතරක් නෙවෙයි නැවත ඒ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. පින්වතුනි ප්‍රශ්නයකට උත්තරයක් හොයන්න ඕනි. හැබැයි ඒ ප්‍රශ්නෙට උත්තරේ තාවකාලික වෙන්න බෑ. තාවකාලිකව හොයන උත්තර අපිට වැදගත් නෑ. සදාකාලෙට උත්තරයක් ඕන. මේ ලෙඩවීම අපිට ඇති වෙනවා. බෙහෙතක් බීපුවම තාවකාලික වඩු වෙනවා. හැබැයි ආය ලෙඩ වෙනවා. අපිට වැදගත් වෙන්නේ තාවකාලික බෙහෙතක් නෙමෙයි කිසිදාක ලෙඩ නොවීන පුළුවන් නම් අන්න එබඳු මඟ පෙන්වීමක් අපට වමනා. අපිට දුක් ඇති වෙනවා, පීඩා ඇති වෙනවා. කරුණු හේතු වෙනස් වුණා මේ දුක් පීඩා නැති වෙනවා. නමුත් අපට වැදගත් වෙන්නේ හැමදාටම දුක් නැති වෙන වැඩපිළිවෙලක්. පින්වතුනි අපේ ජීවිතවල කාලෙන් කාලට විවිධාකාර විසම සිදුවීම් ස්පර්ශ කරනවා. විවිධ විසම අවස්ථාවන්ට මේ ජීවිතේ වැටෙනවා.
ඉතින් දුක් විඳිනවා හඬනවා වැළපෙනවා හැබැයි යාන්තමින් ගොඩ ඇවිලා හිනා වෙනවා අපිට වැදගත් වෙන්නේ හැමදාම පවතින අව්‍යාජ හිනාවක් මිසක් කඳුළු අතරින් මතුවෙන හිනා වැඩක් නෑ පින්වතුනි එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අව්‍යාජ හසරැල්ලකින් මුව සරසාගෙන තවත් කෙනෙකුටත් ඒ හසරැල්ලේ මිහිරියාව ලබා දීලා දුක් විපත් නැති නිවුණ නිරෝගී හිතකින් ජීවත් වෙලා ලෝකෙටත් එය දායාද කරලා මැරෙන වෙලාවේ පශ්චාත්තාප නැතුව ජීවිතෙන් සමුගෙන යන්න මෙන්න මේ ධර්මයේ උපයෝගී කරගන්න කියලා. ඉතින් එහෙනම් ඒ උදෙසා ඌ දහමක් තමයි අපි මේ ඔබට කියා දෙන්නේ. මේ දහම ඕන කෙනෙකුට හොඳයි. ජීවිතේ කොතනින් පටන් ගත්තත් දහමට පැමිණෙන්නේ යම් දවසකද අන්න එතනින්දන් තමයි යාගේ ජීවිතේ වාසනාවන්ත වෙන්නේ. මේ ලෝකෙ මිනිසුන්ගේ හද సంతානවල තියෙන සිතුවිලි ධාරාව ගත්තොත් හැමදාම ඒ සිතුවිලි ධාරාව කිසියම් වූ ඒකාත්මීය මාවතක තමයි ගමන් කරන්නේ. පොදු ලක්ෂණ වලින් යුක්තයි. මිනිස් මනසේ පහළ වන බොහෝ සිතුවිලි වල පොදු ලක්ෂණයක් තමයි ඒ හැම සිතුවිල්ලකම රාග නිධානයක් තියෙනවා. ලෝභ සහගත කිසියම් සාත වේදනාවකට බැඳුන බවක් තියෙන මේ සිතුවිලි ධාරාව. ඒක පොදු ලක්ෂණයක් හොඳට බලන්න. සිතේ පහළ වෙන හැම සිතුවිල්ලකම වගේ පොදු ලක්ෂණයක් තමයි ඒක. වැඩි බණක් පහළ වෙන සිතුවිලි අතරින් මේ හිතේ ඇලුන ස්වභාවයක් නැද්ද කියලා? අරමුණේ පැටලුන ස්වභාවයක්, අරමුණේ ගිලුන ස්වභාවයක් නැද්ද? අන්න තියෙනවා. ඒක එක පොදු ලක්ෂණයක්. කාගෙන් ජීවිතවල මේ කියන්නේ? ඒ වගේම තවත් එක පොදු ලක්ෂණයක් තමයි මේ මනසේ ඇතිවන්නා වූ අරමුණ පිළිබඳව දූෂිත වීම. අරමුණට අකමැති වෙන ස්වභාවය. එක ස්වභාවයක් අරමුණට කැමැති වී ඇලී යන ස්වභාවය, අනිත් ස්වභාවය අරමුණට අකමැති වී ප්‍රදූෂිත වන ස්වභාවය. ඒක පොදු ලක්ෂණයක්. ඔන්න පොදු ලක්ෂණ දෙක අතර තියෙනවා මේ තුන ඇති සත්‍ය වහන් කරන මුවා කරන ස්වභාවයක්. ඒකත් පොදු ලක්ෂණයක්. ඒකට කියන්නේ මෝහය කියලා. එතකොට ඔය ඇලීම් ගැටීම් මැදින් මෝහය පහළ වෙද්දී පුද්ගලයාගේ මනස දුමාරයකින් වැහුණා වගේ වෙනවා. ඇත්ත පේන්නේ නැතුව යනවා. සත්‍ය වැටෙන්නේ නැතුව යනවා. මුලක් මැදක් අගක් පේන්නේ නැහැ. කොතනින් ආරම්භේද කොතනින් නැතර වේද මේ කරන කියන දේ හරියද? එහෙම ਵਿਚාර බුද්ධිය ඇති වෙන්න ඉඩක් නැහැ. මොකද මනස වැසී ගිහිල්ලා ඝන කළු දුමාරයකින්. ඒ දුමාරය තමයි අර ඇලීම, ආසාව, තෘෂ්ණා, නිස්කෘත ප්‍රාර්ථනාව, ගැටීම, ක්‍රෝධය, පලිගැනීම, මනෝපදෝෂය, ඒත් සමග පහළ වන මෝහය. ඉතින් ඔය ස්වභාවයේ මනසේ තියෙන කම්ම පින්වතුනි අපට කවදාවත් සැබෑ අස්වැසිල්ලක් ලැබෙයි කියලා හිතන්න තමාරුයි. එහෙනම් සැබෑ අස්වැසිල්ලක් හොයන ඔබද මා මේ කාරණේ හොඳට තේරුම් අරගෙන ඒ බුදුරජාණන් වහන්සේගෙන් දහමෙන් ලබා දෙන මඟ පෙන්වීම තුලින් ඒ සැනසෙලි මාවත හෙලිපෙහෙලි කර ගන්නට ඕන. එහෙනම් මේ ජීවිතයේ සැබෑම අවබෝධයක් පිණිස දහමෙන් ලබන දැනුම, දහමෙන් ලබන පරිචය, මේ අමා ධර්මයෙන් ලබන මඟ පෙන්වීම හරි වැදගත්. එනිසා ජීවිතය ගැන අවබෝධ කරගන්න රැවටෙන්න එපා. ජීවිතයට මුලා නොවී ජීවිතය වටහාගෙන ජීවිතය තුළින් අර්ථවත් දෙයක් කරන්න. ජීවිතය තුළින් තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින දේ කරන්න. කවදා හෝ දවසක ජීවිත අතහැරිලා මගහැරිලා ගිලිහි යන දාට කලකම් සිහි වෙනවා විතරක් නෙමෙයි ඊට අනුවයි අනාගතේ සකස් වෙන්නේ. නිසා තමන් විසින් නැහෙන්න හොඳ නැහැ. තමන් විසින්ම පරිහානිය දොරටු විවර කර ගන්නට හොඳ නැහැ. තමන්ට තියෙන එකම රැකවරණය මේ අමා ධර්මයයි බුදුරජාණන් වහන්සේයි එයා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සංඝ රත්නයයි. මේ තුනුරුවන් වහන්සේලාට කියන්නේ සරණ කියලා. පිළිසරණ, පිහිට, ආරක්ෂාව, උපකාරය මේ තෙරුවන් වහන්සේලාගෙන් අපිට ලැබෙනවා. එනිසා පින්වතුනි තෙරුවන් සරණේ හරියටම පිහිටන්න. කිලුට කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ හොඳට හිතන්න. හිත ඇරලා හිතන්න. සිත විවර කරලා හිතන්න. බුදුරජාණන් වහන්සේ ගැන ඒ ගුණය ඇහෙනකොට හදවත ශ්‍රද්ධාවෙන් තෙත් වෙන්න ඕන. නිවෙන්න ඕන. දමනය වෙන්න ඕන. ධර්මය ඇහෙන කොටත් එහෙමයි, සංඝ රත්නය මුණ ගැහෙන කොටත් එහෙමයි. කිසිදාක කිසිම භික්ෂුවකට බැනවදින්න එපා. කසාවතක් දරාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ නමක් දැකපුවාම සිත පහදවා ගන්න, ගැටි ගැටි යන්න එපා.
උන්වහන්සේලගේ ජීවිතවල වැරදි අපි හොයන්ට ඕනේ අපි අපේ ජීවිතවල වැරදි හදා ගන්නටයි ඕන එනිසා අන්න එහෙම හිතුවහම අපේ ජීවිතවලට හරි පහසුවක් අපි හැමදාම ඔට්ටු වෙලා තියෙන්නේ වද විඳලා තියෙන අනුන්ගේ වැරදි අඩුපාඩු හදන්න ගිහිල්ලා හැබැයි තමන්ගේ වැරදි අඩුපාඩු අබල දුබලතා එහෙම්මම ඉතුරු වෙලා අනුන්ගේ ජීවිත හදන්න බෑ පින්වතුනි තමන්ගේ හිතවත් හදා ගන්න බැරි මිනිසා කොහොමද තම කෙනෙකුගේ හිතක් හදන්නේ එහෙනම් තමන්ගේ හිත හදාගෙන තමන්ගේ හිත නිවාගෙන තමන්ගේ හිත සහන් ගන්නවාගෙන තමයි අන් කෙනෙකුගේ හිතකට ආමන්ත්‍රණය කරන්න ඕන දහමේ සුව විඳින ගමන් ඕන අන් කෙනෙකුට ඒ සුවය ලං කරන්නට තමන් පිපාසිතව ඉන්න ගමන් කොහොමද තව කෙනෙකුගේ පිපාසය සංසිඳවන්නේ එක කරන්න බෑ තමන් පිපාසය නිවා ගන්න ඕනි ඉන් අනතුරුවයි අනිකාගේ පිපාසයෙන් නිවන්න පුළුවන් වෙන්නේ එනිසා තමන්ගේ මේ සංසාර ගමනේ තියෙන සරතැස වෙහෙස පිපාස නිවාගෙන මේ ධර්මයේ නැමැති සිසිල් දියෙන් දෙවියන් සහිත ලෝකෙත් හද සන්තාන නිවන්න හොඳ කාලයක් අපි මේ ජීවත් වෙන කාලේ කාටත් රැකවරණ යෝනි කාලයක් පින්වතුනි කවුරුත් අසරණයි මිනිසු වැරදි කරන්නේ නොදන්න කම නිසා කවුරු හරි මේ ලෝකේ වැරද්දක් කරනවා නම් බරපතලේ වැරද්ද බරපතල වෙන්න පුළුවන් ඒ වැරද්ද තරම් බලපතල නොවෙන්න පුළුවන් ඒ වැරද්දෙන් තමන්ට හානි වෙනවා වෙන්න පුළුවන් අනුන්ට හානි වෙනවා වෙන්න පුළුවන් තමන්ටයි අනුන්ටයි දීර්ඝ කාලයකට හානි වෙනවා වෙන්න පුළුවන් කොහොම වුණත් කවුරු හරි කෙනෙක් සැබවින්ම වැරදි කරන්නේ වැරද්දේ තියෙන බිහිසුණු බව නොදන්න නිසා විපාකේ ගැන දන්නේ නැහැ සතර ආපාය උපදිනවා කියලා දන්නේ නැහැ සතරපාය ඉපදিলা අදත් මේ මොහොතෙත් අප්‍රමාණ සත්වගම් මේ දුක් විඳිනවා කියලා දන්නේ නැ නොදන්න හින්දාමයි මිනිස්සු වැරදි කරන්නේ ඒ නිසා පින්වතුනි අනුකම්පා කරන්න ඕනි වැරදි කරන අයට අනුකම්පාවෙන් ලං වෙලා කියලා දුන්නාම වැරද්ද අයින් කරගන්න වැරද්ද අයින් කරගත්තාම පුද්ගලයෝ යහපත් වෙනවා වැරද්ද තියෙනකන් තමයි පුද්ගලයා නරක වෙන්නේ වැරද්ද අයින් කරපු දාට පුද්ගලයා බොහොම හොඳ කෙනෙක් වෙනවා ඒ නිසා අපි පුද්ගලයන්ගේ වැරදි අයින් කරන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරුණාවෙන් ලබා දෙන්න ඕනේ. ඒක ටිකක් අමාරුයි. අමාරු නමුත් හොඳින් කියලා දුන්නාම ඒ අඩුපාඩු අයින් කරගෙන හිත සකස් කරගෙන ජීවිත හරි ගස ගන්නවා. එහෙම මිනිස් ඕන තරම් ඉන්නවා. සංසාර ගමන යන කවුරු කවුරුත් කාට කාටත් කොතනකදී වුණත් වරදින්න පුළුවන්. වරදින එක පුදුමයට හේතුවක් නෙමෙයි. වැරදීම නැත්තම් මගහැරී යාම අබල දුබලතා ඒව පොදු ලක්ෂණ. ඒ දේවල් වෙනුවෙන් අපි කලබල වෙලා වැඩක් නැහැ. සෝතාපන්න වෙනකම් ඕන කෙනෙක් ඕන විසම තැනකට වැටෙන්න පුළුවන්. විසම පාරක යන්න පුළුවන්. විසම දෘෂ්ටියක් ගන්න පුළුවන්. වරදින්න පුළුවන්. නරක වෙන්න පුළුවන්. මේ හොඳට ඉන්න කෙනා ඊළඟ දවසේ බොහොම නරක කෙනෙක් කියලා හිතෙන තරමට නපුරු වෙන්න පුළුවන්. සැහැසි වෙන්න පුළුවන්. නමුත් අපි කිසිම පුද්ගලයෙක් මෙයා නරක කෙනෙක්, මෙයා පව්කාරයෙක් වැරදි කරන කෙනෙක් කියලා එහෙම හං වඩු ගහන්න හොඳ නැහැ. කවුරුත් පිහිටක් හොයනවා. කවුරුත් එකවරණයක් කාගේ දුක තියෙනවනේ පින්වතුනි ඇත්තටම අපි හැම දෙනාම ඉන්නේ මහා බලවත් දුකකනේ දැන් අද මේ ජීවිතය මේ විදිහට පවත්වගෙන යනවා තව දින කිහිපයකින් අපේ ජීවිත මේ මහා පොළවේ නොපෙනී යනවා නොපෙනී යන දවසට කරපු පින්පව් ටික පස්සෙන් එනවා පස්සෙන් ඇවිල්ලා අන්න විපාක ලබා දෙනවා ඉතින් පින්වතුනි පුළුවන් තරම් මේ ලෝකේ ඉන්න අපි දන් දෙන්න ඕනේ සිල් රකින්න ඕනේ දන් දීලා සිල් රැකලා භාවනා කරන් අන්න එතකොට කවදාවත් අපි දුකට විපතටපත් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ජීවිතවලට දුක් එනකොට වැඩියෙන් දන් දෙන්න ඕනි, වැඩියෙන් සිල් දකින්න ඕනි. දුකෙන් ගැලවෙන්න තියෙන්නේ එහෙමයි. විපතින් කරදරයෙන් නැගී සිටින්න තියෙන්නේ එහෙමයි. වෙන කිසිම මාමතක් මේ ලෝකේ නැහැ. පව්පල දෙන දාටයි දුක් වැඩි වෙන්නේ. දුක් වැඩි වෙන දාට තවත් පව් කළොත් දුක තවත් වැඩි වෙනවා. දුක් විපත් වැඩි වෙන්න අපි පුළුවන් තරම් පිනට දහමට ලං වුණොත් ඒ දුක අවම කරගෙන දුක් විපාක අවම කරගෙන ආයෙත් සැප විපාක සුව විපාක මතු කරගන්න ඒක හේතුවක් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි මම ඔබට එහෙම කිව්වේ. ඉතින් ඒ නිසා දානය කියන එක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. සීලය බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. මේ වැහෙන කොටත් කෙනෙකුට නුරුස්නාකම් ඇති වෙන්න පුළුවන් ඒව කරන්න පුළුවන් යෝගයකද අපි ඉන්නේ කාලය ඇඳලා ජීවත් වෙලා ඉපැ දන් දෙන්න කියලා හිතෙන්න පුළුවන් මේ රටක් ගිනි ඇවිල්ලා තියෙන වෙලාවේ ඔය බණ වැදගත් වෙයිද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්වතුනි එහෙම හිතුවක් කාර නොවේ පොඩ්ඩක් හිත නිවාගෙන මේ කියන දේ පුහුණු කරලා බලන්න ඇහෙනකොටම තර්ක විතර්ක ගොඩනගලා අසත්පුරුෂයන් ලෙස බුදු බණට පිටුපා යන්න එපා
එහෙම ගිහිලා ලැබෙන්නේ නැහැ හේතුවක් ආරමාවත් වලින් සැනසුන කවුරුවත් ලෝකේ නැහැ වෛරේ වෛරයෙන් සංසිඳිලා නැහැ ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා නුවණැති මිනිසු පිළිගත්තා රාගේ රාගයෙන් සංසිඳිලා නැහැ ඉරිසියාව ඉරිසියාවෙන් සංසිඳිලා නැහැ මසුරුකම මසුරුකමෙන් සංසිඳිලා නැහැ ලෝකේ කවදාවත් ඒ වගේම එකට එක කිරීමෙන් නිවිලා නැහැ ජන සමාජයක් කවදාවත් වෛර ගිනිදල් පතුරුවා හැරීමෙන් ජන සමාජයකට හොඳක් වෙලා නැහැ බොරු වෙන් කේලමින් පරුස වචනෙන් අල්ලාප සල්ලාපෙන් කොහෙද පින් උතුණි ජන සමාජයක් හැදිලා තියෙන්නේ මිනිහෙක් දෙවුණු වුණා නම් භෞතිකව හරි ආධ්‍යාත්මිකව හරි වීරිය නිසයි දෙවුණු උනේ අනුන්ගේ කුණ හොයන්න අනුන්ගේ වැරදි හොයන්න ගිහිල්ලා නෙමෙයි තමන් සිය කල්පනාවෙන් වීරිය බල අදිෂ්ඨානෙන් වැඩ කරලායි දෙවුණු උනේ නිදි මරාගෙන වෙහෙසිලා ගතේ ගත වෙහෙසලා තමයි කෙනෙක් හැදුනා නම් හැදුනේ බොරු වෙන් කේලමින් හැදිලා නැහැ බුදුරජාණන් වහන්සේ දවසක් දා වදාරනවා මහණෙනි නුඹලා දැකලා තියෙනවද මාළු මරණ මිනිස්සු ලස්සන වටිනා වාහනවල ගමන් කරනවා දැකලා තියෙනවද මම නම් දැකලා නැහැ මහණෙනි සැබවින්ම මාළු මරණ සත්තු මරණ හරක් මරණ ගෝ ඝාතකයෝ ඒ වගේම සතුන් ඝාතනය කරන අය හැමදාම ඉන්නේ දුකේමයි හැමදාම ඉන්නේ විපතේමයි දුකසේ පව් කරනවා ඒ ජීවිත දුකසේ පව් කරලා සතර අපායට වැටෙනවා එනිසා පින්වතුනි තව කෙනෙකුට වදයක් දීලා උදුර ගන්න සැපය පවතින්නේ නැහැ. තව කෙනෙකුට සැක සංකා උපදවලා උදුර ගන්න සැපය පවතින්නේ නැහැ. තව කෙනෙකුගේ ආයතීන් කඩා වඩා පැහැර අරගෙන අපි වැජඹෙන්න හැදුවට ඒක කවදාවත් හරියන්නේ නැහැ. එනිසා අපි අපේ ලෝකෙ ජීවත් වෙනකොට තව කෙනෙකුට වදයක් වෙලා ජීවත් වෙන්න හොඳ නැහැ. සිතුවිල්ලකින්වත් අන් කෙනෙකුට දුකක් විපතක් පීඩාවක් උපදවන්න එපා පින්වතුනි. තමන් කරා පැමිණෙනවා තමන් දුකට අකමැතිනම් සචේතේ දුක්ඛමප්පියං දුකට අකමැතිනම් පව් කරන්න එපා. වැරදි සිතුවිලි ලාමක සිතුවිලි හිතේ තියාගන්න එපා. ඉතින් දවසක් දා මේ අනාථ පින්ඩික මහ සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වන්දනා කරපු වෙලාවක ප්‍රශ්නයක් ඇහුවා. ගෘහපතිතුමනි ඔබ එදා වගේම අදත් දන් දෙනවද? දාන පාරමිතාව පිරෙනවද? ඉතින් ඒ වෙලාවේ සිරතුමා කිව්වා ස්වාමීනි දානේ නම් පූජා කරනවා ඒක නැවැත්තුවේ නැහැ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිච්ච දා ඉඳන්ම මම සිල්වත් වුණා දානේ පූජා කරනවා ගුණගරුකයි මම සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් මම නැවැත්තුවේ නැහැ ස්වාමීනි නුමුත් ස්වාමීනි එදා වගේ අද මට දුගී මගේ යාචකාදීන්ට දන් දෙන්න බැ මක් නිසාද මගේ ධනෙ සෑහෙන මට්ටමකට දැන් අවසන් හැබැයි ස්වාමීනි සංගරන්නේට දෙන දානේ නම් මම නවත්තලා නැහැ. ඒ විදිහටම ප්‍රණීතව දෙනවා ස්වාමීනි. ප්‍රණීතව පූජා කරනවා. හැබැයි දුගී මගේ යාචකයන්ගේ දන් මැටට පූජා වෙන්නේ බොහෝම ස්වල්ප යම් තම් ආහාරයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ සිරතුමා කියනවා කොහොම වුණත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ දානේ නම් කොහොම හරි පවත්වනවා. නොකා නොබී හරි මම දන් දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක බොහෝම ශ්‍රේෂ්ඨයි ගෘහපතිතුමනි. දන් දුන්නොත් සිල් ගුණ රැක්කොත් තමන්ට මතු සැනසෙල්ල සතුට හිමි වෙනවා. පෙරවිසු පඬිවරු මේ දානි ආනිසංස දැනගෙන ජීවිතය අතහැරලා දන් දුන්නා කියලා ඉතිහාස කතාවක් දේශනා කළා. ඉතිහාස පුවතක් දේශනා කළා. ඒ කතාව බොහෝම වැදගත්. අපි හැම දෙනාටම මක් නිසාද මේ පින් දහම් රැස් කිරීමට මැලිවන බොහෝ දෙනෙක් ඉන්න ජන සමාජයක හැබැයි ඇත්තෝ බලාපොරොත්තු වෙනවා සැපේ සතුට. පිනට දහමට මැලි වෙලා සැපේ සතුට බලාපොරොත්තු වුණාට වැඩක් තියෙයිද? වැඩක් නෑ ලැබෙන්නේ නෑ. පිනට දහමට නොමැලිව පිනට දහමට කම්මැලි නොවි අදිෂ්ඨානෙන් පින් දහම් කරනවා නම් සැප සම්පත් බලාපොරොත්තු වුණත් නැතත් එයාට ඒ කාන්තින් ලැබෙනවා. අපි මේ ජීවත් වෙන මේ ජන සමාජය තුළ බොහෝ සැප සම්පත් වින්දනය කරන බොහෝ සම්පත් ලබන මහා ධනවතුන් ජීවත් වෙනවා. සංසාරේ දන් දීලයි ඒ ධනවත්කම් බලවත්කම් ලැබලා තියෙන්නේ. සාදු සාදු කියලා පින්වතුනි අනුමෝදන් වෙන්න. කෙනෙක් සැපයෙන් සතුටෙන් ඉන්නව දැක්කොත් කවදාවත් ඉරිසියා කරන්න එපා. තමන් අන්ත අසරණ වෙනවා. තවත් දුප්පත් වෙනවා. නැති වෙලා යනවා. එනිසා සැප විඳින කෙනෙක් දැක්කොත් එයා ඒ සැප ලබන්නේ හොරකම් කරලාද? එහෙම නැත්නම් සාධාරණ උපයලාද? එහෙමත් නැත්නම් දෙවි කෙනෙක් දීපු දෙයක්ද?
එහෙම නැත්නම් අම්මා තාත්තගේ පරම්පරාවෙන් ආපු දෙයක්ද එහෙම නැත්නම් දාඩිය මහන්සියෙන් හම්බ කරපු දෙයක්ද ඒව අදාළ නැහැ අපි කවදාකවත් තව කෙනෙකුගේ සැපයක් ඉදිරියේ ඉරිසියා කළොත් විපාකේ Tamanta එයා හම්බ කරපු විදියනේ අසාධාරණයි ඒ නිසායි අපි ඉරිසියා කරන් එහෙම කිව්වා කියලා විපාකේ නතර වෙන්නේ නැහැ කෙනෙක් වැරදි විදියට හම්බ කරනවා නම් ඒක වැරදි සොර මරකම් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි ඒක ඉතා හීන දෙයක් සොර මරකම් කළා සැප ලැබීමෙන් ඇති පළක් නැහැ පින්වතුනි විපාකේ කවදා හෝ දවසක පැමිණෙනවා හරියට මේ ගින්න ඇවිලිලා වතුර ටික නටනකම් කකුලුව දිය කෙලිනවා වගේ අසාධාරණයෙන් හම්බ කළ සැප විඳීම ඒවට පැවැත්මක් නැස් බන අපිට විපාක එනවා අපි කලබල වෙලා අපි මොකටද මේ පාපය තවර ගන්න යන්න එහෙමයි කල්පනා කරන්න ඕනේ කෙනෙකුට වැරදි කරන කෙනෙකුට දෙන්න තියෙන හොඳම දඬුවම තමයි පින්වතුනි ඒ වැරද්ද පිළිබඳව අපි උරණ නොවි මෛත්‍රී සහගත වීමේ පුද්ගලයා පිළිබඳව පුද්ගලයා පිළිබඳව මෛත්‍රී සහගතව බලනකොට වචන කතා කරනකොට අවංකව මෙත් පතුරනකොට ඒ පුද්ගලයාට එක්ක වැරද්ද අතහරින්න වෙනවා එහෙම නැත්නම් එයාට ඒ වැරද්ද තුලින්ම ප්‍රබල විනාශයකටපත් වෙලා නැති බංගස්ථාන වෙලා යනවා එනිසා Tamanta හතුරුකම් කරන අයට දෙන්න පුළුවන් හොඳම ප්‍රතිඋත්තරය ප්‍රතිප්‍රහාරය තමයි මේ ශාසනයේ මෙත් වැඩීම මෛත්‍රියෙන් පුළුවන් ඕන සතුරු බලවේගයක් සදාකාලීන නැති කරන්න ආය දවසක් දෙකකට නෙමෙයි හැබැයි ඒක වෛරයෙන් නම් කරන්න බෑ කොච්චර ප්‍රබල වෛරයක් හැකියාවක් අපිට තිබුණත් ඒකෙන් සදාකාලයට ජයග්‍රහණයක් නැහැ එනිසා මේ අපි තේරුම් ගන්න ඕනේ කාරණය කිසිම හේතුවකින් වෛර කරලා එකට එක කරලා ක්‍රෝධ කෝප ආවේග බැඳලා දිනන්න එහෙම බෑ එනිසා වෛරයෙන් තරහාවෙන් පරිගැනීමෙන් ඉරිසියාවෙන් කාරණුත්තර කරනයින් දිනපු කෙනෙක් ඇත්තෙත් නෑ දිනන්නත් බෑ කිසි කෙනෙකු වෛරයේ සමාදම් කරන්න එපා ඔබේ වචනෙන් කිසි කෙනෙක් ක්‍රෝධයේ සමාදම් කරන්න එපා ඔබේ වචනෙන් කිසි කෙනෙක් මුලාවේ සමාදම් කරන්න එපා ඔබේ වචනෙන් කිසිම කෙනෙක් අසමගි කරන්න එපා විපාකේ පැමිණෙන්නේ ඔබටමයි ඉතින් මේ බුදුරජාණන් වහන්සේදා අනාථපිණ්ඩික සිටුතුමාට හරි මිහිරි ඉතිහාස කතාවක් දේශනා කළා මේ පිනට කම්මැලි මිනිස්සු කුසලයට දහමට අකමැති මිනිසුන්ට මේ පිනේ ඇති මහත්ඵල භාවය කියා දෙන්න අස්පනා පිට පිහිට ලැබෙන හැටි කියා දෙන්න ඒ කාලේ අපේ මහා බෝසතාණන් වහන්සේ පාරමී පුරණ කාලේ ඉපදුනා සිටුවරයෙක් වෙලා නම තමයි විසෛහ මහා සිටුතුමා ඉපදුනේ බරණැස් නගරේ බොහෝ කාලයකට පෙර පුංචි කාලෙම මේ විසෛහ සිටුතුමාට ශිල්ප සතර ඉගෙන ගන්න ලැබුණා බොහෝම දක්ෂ කෙනෙක් හොඳට ශිල්ප සතර ඉගෙන ගත්තා අම්මා තාත්තට කීකරුවේ ඥාති පරම්පරාවට බොහෝම ප්‍රිය කෙනෙක් අවුරුදු 15ක් 16කින් උගතමනා ශිල්පය අවුරුදු 2 3කින් සම්පූර්ණ කරගත්තා පියමහා සිටුතුමා තමන්ගේ පුත් කුමාරයා ගැන පැහැදුනා ඒ මව් දේවියත් පැහැදුනා ඉන් අනතුරුව විසෛය සිටු කුමාරයාට ආවාහ මංගල්‍යයක් සිද්ධ කරලා ඒ රටේ හිටපු බොහොම සුරූපී කුමාරිකාවක් බ්‍රාහ්මණ කුමාරිකාවක් ආචාරශීලී ගුණසම්පන්න කුමාරිකාවක් සරණ පාවා දුන්නා මේ දෙදෙනා ප්‍රිය සංවාසයෙන් බොහෝ කාලයක් වාසය කළා දාණයට පුදුම කැමැත්තක් තියෙන්නේ විශාල ආදායමකුත් ලැබෙනවා හැමදාම දන්සැල් 6කට මුදල් වියදම් කරනවා කහවණු ලක්ෂේ බැගින් එක දන්සැලකට කහවණුවක් කියවොත් මේ ගාලේක නම් ලක්ෂ ගානක මුදලක්. එතකොට දන්සැල් 6ක් තියෙනවා. නගරේ සතර දොරටු වෙන දන්සැල් 4යි. මැද එකයි 5යි. ඒ වගේම සිටු මැදුර සමීපයේ තියෙන විශාල දන්සැලක්. දැන් දන්සැල් 6ක් හැමදාම පැවැත්වෙන පින්වතුනි අවුරුදු ගාන අකණ්ඩව මේ දානේ දුන්නා. කවදාවත් අඩු කරලා නැහැ. මහා බෝසත් විසාහිය සිටුතුමා යම්සේද කන්නේ බොන්නේ ඒ විදිහටම රස ආහාර දන් දුන්නා ඒ විදිහටම පාන වර්ග දන් දුන්නා ඒ විදිහටම බෙහෙත් ගිලම් බස දන් දුන්නා දන් දෙන්න දෙන්නේ පෙරපින් බලයටයි පුදුම විදිහට ලැබෙනවා කෙත්වතු වලින් අස්වනු ලැබෙනවා එකට සිය දහස් ගුණයකින් ඉතින් ඒ ලැබෙන හැමදේම දන් දෙනවා දේවියත් ඊට නොදෙවෙනි වෙන්න මේ සිටුතුමාට සහයෝගය දෙනවා අන්න බලන්න ප්‍රියමනාප ස්වාමි දියණියකගේ ලක්ෂණය ස්වාමියා කරන යහපත් දෙයට හදවතින්ම සහය දෙනවා අයහපත් දෙයක් කරනවා නම් හදවතින් මේ අයහපත් දෙයින් ස්වාමියා බේරා ගන්න කටයුතු කරනවා
එවැගේම අවංක භාවය ආදරණීය භාවය මිත්‍රශීලී භාවය ලාමක දේවල් වෙනුවෙන් නැති කරගන්නේ නැහැ. ඉතින් එදා ඒ විසය මහ බෝසත් සිටුතුමාගේ සිටු දේවිය එලෙසින් දෙවන්ත සහයෝගයක් දුන්නා මේ දානි පවත්වන්න. පින්වතුනි ගෙදරක ඉන්නවා නම් ස්වාමි භාර්යාවරු එක්කෙනෙක් කකුලෙන් අතින් ඇද්දොත් අනිත් කෙනාට පින්දාම් කරන්න බෑනේ. නරක නෝකාඩු වචන කිව්වොත් හිත්වාල කරොත් හොඳක් කරන්න යන්න හිතෙන්නේත් නැහැ. ඉතින් අන්තිමට දෙදෙනාම නෙමෙයි පවුලම නෙමෙයි වර්ග පරම්පරාව පිරිහිලා යනවා. එනිසා හොඳක් කරනවා නම් තමන්ගේ භාර්යාව හෝ ස්වාමියා හෝ දරුව හෝ අපි සහය දෙන්න ඕනි, අගය කරන්න ඕනි, සමීපෙන් ඉඳගෙන උදව් කරන්න ඕනි. දන් හැන්දක් උයනකොට දන් හැන්දක් සකස් කරනකොට උදව් කරන්න ඕන. ඒ දානි පූජා කරන්න සහය දෙන්න ඕන. කවදාවත් ඒවට අදි ඒවා මගහරවන්න බාධා පමුණුවන්න හොඳ නෑ. තමන් තමයි විනාශෙ පැමිණෙන්නේ. ඉතින් මේ දෙදෙනා මෙහෙම ප්‍රණීත දානයක් දන්සල් 6කදී දවසකට ලක්ෂ 6ක කහවණු වියදමකින් අවුරුදු ගානක් පැවැත්තුවා. කිසිම අඩුවක් නැහැ. සේවකයෝ දහස් ගණනක් එන උයන්න පියන්න දම් බෙදන්න බඩු මුට්ටු එකතු කරන්න කුඹුරුවත් වැඩ කරන්න ඒ අවශ්‍ය දේවල් සම්පාදනය කරන්න. ඉතින් විසය සිටතුමා මේ හැමදේම ඉතා හොඳින් අධීක්ෂණය කළා. පින්වතුනි දැන් මේ දානි කොච්චර ආනිසංසදායකද කියනවා නම් මේක කොච්චර බලවත්ද කියනවා නම් මේ දානි ගැන පැතිරිලා ගියා ජම්බුද්වීප තලයේ මිනිසු අතර. බරණැස් නගරවාසී මහබෝසත් විසහිය සිටුතුමා උන්නංගලංකත්වා දානං දේති. ජම්බුද්වීප තලයටම දන් දෙනවා. එන ඕන පිරිසකට දන් දෙනවා. ප්‍රණීතව රසට උණුණුවේ බඩ පිරෙන්න හිත පිරෙන්න දන් දෙනවා. අරගෙන යන්නත් දන් දෙනවා. ඉතින් මේ ආරංචිය නිසා දන් සැලට කවදාවත් මිනිස්සු හිස් වෙන්නේ නැහැ. රැස්වෙච්ච පිනත් අප්‍රමාණයි. මේ පින දැනුණා එදා හිටපු සග්දෙව් රජතුමාට. සග්දෙව් රජතුමා බැලුවා මට මේ මගේ ආසනේ උණුහුම් වෙලා සියෝ ළඟ උණුහුම් වෙලා මේ මොකක්ද දැනෙන්නේ. බලනකොට පේනවා මනුස්ස ලෝකේ ඉන්න විසයිහ මහ සිටුතුමා අස්සම සමාකාරයෙන් සතර මහා ගංගාවේ ජල දහර වගේ දන් දෙනවා. මේ දාන පාරමිතාවෙන් විසයි සිරතුමා ඊළඟට දිව්‍ය ලෝකේ සග්දෙව් තනතුරට එන්න පුළුවන්. ආවොත් මට තනතුර නැති වෙනවන්න බලන්න දෙවියෙකුට උනත් එහෙම හිතුණා. දැන් සග්දෙව් රජතුමා කියන්නේ පින් ටැස් කරලා සග්දෙව් පදවිය ලබන කෙනෙක්. සග්දෙවිඳු කියන්නේ චාතුම් මහරාජිකය තාවතින්සේ කියන දිව්‍ය ලෝක දෙකේ රජතුමා. එතකොට එතුමාට විශාල පිරිසක් ඉන්නවා. විශාල සැප සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ලස්සන රූපයක් තියෙනවා. විශාල පිළිගැනීමක් තියෙනවා. ඔය සතරවරම් දෙව් රාජවරු සග්දෙව් රජතුමාගේ සේවකයෝ. එතකොට එච්චරකට මහා අනුහසක් තියෙන සග්දෙවිඳු එදා කල්පනා කළා මේ සිරිතුමා දන් දීලා මේ පිනෙන් මගේ තනතුර ලැබුවොත් එහෙම මගේ තනතුර මට නැති වෙන එකේ හින්දා මේක වළක්වන්න ඕනි. ඔන්න බලන්න. දිව්‍ය ලෝකේ දෙවි කෙනෙකුට මනුෂ්‍ය ලෝකේ සිටුවරයෙකුගේ දාන දිහා බලලා ඉරිසියාව ඇති වුණා. තමන්ගේ සම්පත ගැන මසුරුකම ඇති වුණා. සිරිතුමා ලබන්න නියමිත දේ ගැන ඉරිසියාව ඇති වුණා. දෙවියන්ටත් ඇති වුණා ඉරිසියාව මසුරුකම. ඉතින් මේ සග්දෙව් රජතුමා මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා බැලුවා සිටුතුමාගේ දානෙ කොහොමද වළක්වන්නේ. දැන් දෙවියන්ගේ ආසනේ උණු වෙන මට්ටමේ දානයක් කියනකොට ඔබ හිතන්න කොච්චර පිනක් මේ දානියත් එක්ක එකතු වෙන්නේ ඇතිද. මේ දවසක් දෙකක් දීලා නෙමෙයි අවුරුදු ගාණක් දන් දෙනකොට තමයි දිව්‍ය ලෝකෙට දැනුනේ. ඉතින් ඇවිල්ලා මේ සග්දෙව් රජතුමා අදිෂ්ඨාන කළා මේ සිටුතුමාගේ තියෙන අටු කොටු ධාන්‍යාගාර ඒ වගේම භණ්ඩාගාර මේ ඔක්කොම හිස් වෙන්න කියලා. අර දෙවියාගේ තියෙන ඒ බලවත් චිත්ත ඉරුදිය නිසා හිතනකොටම ඔක්කොම හිස් වෙලා පාළු අම්බලමක් වුණා සිටුමැදුර. කන්න දෙයක්වත් දැන් නැහැ. බඩු මුට්ටු නැහැ. වැඩ කරන සේවකයෝ නැහැ. වෙනදාට දහස් ගාණක් දෙනා දානි හදනවා. ආහාර සුවඳේ මුළු නගරේම සුවඳවත් වෙලා උදේ වරුවේ හවස් වරුවේ ඒ දන් වැටපින් උතුනේ උදේටත් දෙනවා හවසටත් දෙනවා. උදේ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණ වරුන්ට දුගී මගී යාචකයන්ට හවස දුගී මගී යාචකයන්ට එහෙම දන් දෙනවා. ඉතින් දැන් දන් වැට නතර වුණා. බඩු මුට්ටු නැ අතුරු දන් වෙලා ගියා. උයන සේවකයෝ නැ. දැන් ඉතින් ඒ දන් වැට බාර වේට ප්‍රධාන පුද්ගලයෙක් හිටියා. දාන වෙයියාවට්ටික ආන්‍ය දානය සම්බන්ධයෙන් හිටපු පුද්ගලයා ඇවිල්ලා කිව්වා දේවයන් වහන්සේ මට නම් කරන්න දෙයක් නැ දන් දෙන්න කියලා මුං ඇට ටිකක්වත් මුං ඇට
අල්ලක්වත් නැහැ. එහෙම නැත්නම් හාල් මිටක්වත් නැහැ. මුං ඇට මිටක්වත් නැහැ. හැම දෙයක්ම දැන් අතුරුදන් වෙලා තියෙන මොනම වුණාද කියලා මට තේරෙන්නේ නැහැ. ඊයේ හවස වෙනකොට තිබුණ කිසි දෙයක් අද අටකොටු බල නැහැ. මේකනම් පුදුමාකාර තත්වයක් කියලා මෙයා ඇවිල්ලා කිව්වා. ඉතින් සිරතුමා විමසා බැලුවා කියපු කාරණේ ඇත්ත. දැන් හැන්දක් උයා ගන්න එක බත් හැන්දක් උයා ගන්න හාල් මිටක් නැහැ. තමන්ගේ භාර්යාවට කිව්වා සොඳුරිය ඔබ මේ මහා සෙටු මන්දිරයේ හැම තැනම විමසන්න මොනවද අද දන් දෙන්න තියෙන්නේ කියලා. අද දන් දෙන්න තියෙන යමක් මට පෙන්වන්න කිව්වා. දැන් මේ දේවින් වහන්සේ හැම තැනම ඇවිද්දා. හැම තැනම ඇවිදලා කිව්වා කිසිම තැනක ස්වාමීනි දන් දෙන්න දෙයක් මට නම් පේන්නේ නැහැ. හාල් මිටක් නැහැ. මුං ඇට මිටක් නැහැ. අපටවත් කන්න දෙයක් නැහැ කිව්වා. හැම දෙයක්ම දැන් අතුරුදන් වෙලා. ඉතින් දැන් මෙහෙම කියලා තව ටිකක් එලි පහලිය විමසා බලනකොට පෙනුණා මේ සිටු දේවියට දෑකැත්තක් තියෙනවා. ලනු ගොඩක් තියෙනවා. කූඩයක් තියෙනවා. ඉතින් මෙන්න මෙච්චරයි තියෙන්නේ. දෑකැත්තක් තියෙනවා. ලනු ටිකක් තියෙනවා. කූඩයක් තියෙනවා කියලා මේ ටික උස්සගෙන ඇවිල්ලා සිටුතුමා ඉදිරියේ බිම තැබුවා. සිටුතුමනි මේ මුළු සිටු මන්දිරයේ සන්තකයට තියෙන මෙන්න මෙච්චරයි. වටපිටාවේ තියෙන බිච්චි ටික විතරයි කිව්වා. හැලි බලන් ඇතුළු කිසි දෙයක් මට නම් දැන් පේන්නේ නැහැ. කන්න දෙයක්වත් දැන් නැහැ. දන් දෙන එක කෙසේ වෙතත් තමන්ගේ කුස පිරෙන්න කන්න දෙයක් නැහැ. පෑම් පොදක්වත් නැහැ. කල හට්ටි මුට්ටි ඔක්කොම හිස් වෙලා. අර සක්දවරත්තුමා අදිෂ්ඨාන කළා. ඉතින් දැන් සිටුතුමා තරමක් කලබලයටපත් වෙනවනේ. දැන් මෙහෙම නොසිතූ අනපේක්ෂිත සිදුවීමක්නේ. මේ සප්තමහා නිදානයන් පහළ වුණා වගේ සත්‍රුවන් මහ නිදානයන් පහළ වුණා වගේ දම් දීපු තමන්ටවත් ගණන් කරගන්න බැරි ධනයක් තිබ්බ සිටුවරෙක් එක රෑකින් මෙහෙම වෙලා තිනවා දකිනකොට හදවතේ මොන තරම් පශ්චාත්තාවපයක් ඇති වෙනවද? පින්වතුනි සාමාන්‍ය කෙනෙක් නම් මොකද කරන්නේ මේ වෙලාවේ? අපි මෙහෙමයි දන් දුන්නේ. මෙච්චර කාලයක් දන් දුන්න අවසානයේ මේ මොකද වුනේ කියලා දීපු දානෙට බනිනවා. දානේ වළඳපු අයටත් බනිනවා. බණ කියපු අයටත් බනිනවා. භික්ෂූන් වහන්සේලාටත් ඔක්කොටම බනිනවා. අන්තිමට තවත් පව් කරගන්නවා. ඒක තමයි මේ සද්ධර්මක් ඥානිය නැති පුද්ගලයාගේ ස්වභාවය. අපි මේ පින්ටස් කරන්නේ මෙලොව සැනසීම, පරලොව සැනසීම, නිවන් අවබෝධය පිණිසනේ. හැබැයි මේ ජීවිතේ පින්ටස් කරපු පමණින්, මේ ජීවිතේ බුදුන් වැඳපු පමණින්, මේ ජීවිතේ මල් පහන් පූජා කළ පමණින්, මේ ජීවිතේ කෑම වේලක් දෙකක් දන් දීපු පමණින් මේ ජීවිතේ එන්න තියෙන හැම පාපයක්ම, පාප විපාකයක්ම නතර වෙන්නේ නැහැ. මේ ජීවිතේ එන්න තියෙන හැම අකුසල විපාකයක්ම, දුක් කරදරයක්ම මගේ හැරෙන්නේ නැහැ. ඕන තරම් එහෙම දුක් වෙන්න පුළුවන්. දන් දුන්නා කියලා නැහැ. දන් දෙන වෙලාවෙත් දුක් වෙන්න පුළුවන්. බණ අහන වෙලාවෙත් වෙඩි වදින්න පුළුවන්. එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන කල්පනා කරන්න ඕනේ පින්වතුනි. දැන් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මොන තරම් දේවල් වුණාද? දෙව්රම් විහාරේ රෑ එළිවෙනකන් බණ අහලා යන පුද්ගලයා හොරෙක් කියලා අල්ලගෙන ඒ දෙව්රම් විහාරයේම තියෙන ඒ පොකුණ ළඟ ඝාතනය කළා. ඒ වගේ සිදුවීම් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න, දෙවියෝ බ්‍රහ්මයෝ අරක් අරගෙන ඉන්න, මල්වැසි වස්සන දෙව්රම් මෙහෙනේ පොළු වලින් තරලා උපාසකෙක් රෑ එළිවෙනකන් බණ අහපු ඝාතනය කළා. බලෝ බැල්මට අහන හැමෝටම බොහොම නරක නපුරු සිදුවීමක්. මෙහෙමයි සිද්ධ වෙන්නේ, මේ කාව නඩුවක් කියලා අවලාද නැගුවා. දොස් කියන්න ගත්ත භික්ෂූන් වහන්සේලා පවා මේ මොන විපතක්ද? මෙච්චර බණ අහලා ගිය මිනිසයා බුදුරජාණන් වහන්සේ දැකලා ගිය මිනිසයාට පිහිටක් නැද්ද? ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පිහිටක් තියෙනව නැත්තේ නැහැ. ලැබෙන පිහිට තමයි ඔහුට මේ ධර්ම අවබෝධය. නමුත් ඔහු සංසාරේ මෙන්න මෙහෙම පාපයක් කරලා තියෙනවා. මෙන්න මෙහෙම සූක්ෂමව උපක්‍රමශීලීව මනුස්ස ඝාතනයක් කරලා තියෙනවා. අන්නේ විපාකේ තමයි මේ ඇවිල්ලා මේ වෙලාවේ මේ දෙව්රම් විහාරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දිම පොළු වලින් ගහලා ඝාතනය කළේ. ඒව වළක්වන්න බෑ කාටවත්. ඉතින් අපි මේ ජීවිතේ කොච්චර ධර්මයේ හැසිරුණා ඒ වගේ විපාක එන්න පුළුවන්. එහෙම එනකොට බුදුරජාණන් වහන්සේ අමතක කරලා, ධර්මය අමතක කරලා, සංඝරත්නය අමතක කරලා, පන්සල අමතක කරලා, ඒ වගේම ස්වර්ණමාලි මහසෑ රජුන්, මහබෝධින් වහන්සේ, දළදා හාමුදුරුවෝ අමතක කරලා එහෙම හැසිරෙනවා නම් තමත් කබලෙන් ලිපොට වැටුණා වගේ වෙනවා විතරයි. නැත්තම් ගොඩෑමක් නැහැ. එනිසා අපි පින්ඩස් කරද්දී අපේ ජීවිතවලට කොච්චර හරි අභියෝගෙන්න පුළුවන්. දැන් විසාහිය සිරතුමා ඒ වගේ එක රැයකින් දුප්පත් වුණා. හැබැයි කලබල වුණේ නැහැ. දේවියට කිව්වා, දේවිය මම දන් නොදී කාපු බීපු මිනිසෙක් නෙමෙයි. මම අද කොහොම හරි දන් දෙනවා. මම යනවා මේ කූඩෙයි, මේ දෑකැත්තයි, මේ ලණු ටිකයි අරගෙන තනකොළ කපන්න.
ඒ කාලේ ගව පාලනය තිබුණනේ ඉන්දියාවේ අදත් තියෙනවානේ. ඉතින් දැන් ඒ තරුණ නැත්තම් ගව පල්ලන්ට එහෙම නැත්තම් පුංචි වහ පැටවුන්ට තනකොළ අරන් එනවා. මිනිස්සු අරන් එන්නේ තනකොළ ඒ ගව පාලකයෝ මිල දී ගන්නවා. ඉතින් මේ මහා සිටුතුමා ජීවිත කාලෙකට මහ පොළවේ මේ බුමුතුරුණක් නැතුව ඇමිදපු නැති සිටුතුමා දැන් මේ දහඩිය දාගෙන තනකොළ කපන්න යනවා දේවියත් එක්ක. කවදාවත් නොසිතපොදී අන්න බලන්න මේ සත්පුරුෂයා. සත්පුරුෂයා ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ප්‍රශ්නේ අවුල් වෙන විදිහට නෙමෙයි. වෛරයෙන් නෙමෙයි තරහෙන් නෙමෙයි මුහුණ දෙන්නේ. හරිම සතුටින් මේ කූඩේ ඔළුවේ එල්ලගෙන දෑකැත්ත අරගෙන ලණු ටිකක් අතින් අරගෙන ඈත තන් තියෙන තනකොළ විමානයකට තනකොළ යායකට ගියා. ලපටි තනකොළ සෑහෙන වෙලාවක් යපුවා. අවුව රශ්මිය තියෙනවා. ඒ වගේම රත් වෙච්ච හුලඟ හමාගෙන එනවා. පිපාසයට බොන්න දෙයක් නැහැ. ඒ වගේම කෑම බීමක් මොකුත් නැහැ. නමුත් දවස පුරාවට තනකොළ කපලා පින්වතුනි ලොකු තනකොළ මිටි දෙකක් හැදුවා. දැන් පුරුදු නැහැ වැඩ කළා නැහැ අත්වල දියපට්ට කරගට ඇවිල්ලා වෙහෙසිලා මුළු ශරීරයේම ඇඳගෙන ඉන්න ඇඳුම් දෙක වස්ත්‍ර දෙක විතරයි මේ දෙපළට තියෙන ඔක්කොම වස්ත්‍ර වතුරෙන් වගේ දහඩියෙන් තෙත් වෙලා අවසානයේ මේ තනකොළ මිටි දෙක කරේ තියාගෙන ආවා නගර සීමාවට ඇවිල්ලා අර ගව පාලකයන්ට මේ තනකොළ ටික විකුණා. කිසියම් මුදලක් ලැබුණා. මාසක දෙක තුනක් ලැබුණා. ලැබිලා සිටුතුමා කල්පනා කරනවා මේකෙන් භාගයකින් අපි දෙන්නයි අපේමු. කවුද? සිටු දේවියයි සිටුතුමා අපි දෙන්න කාලා ජීවත් වෙමු. භාගයක් දන් දෙමු. ඕන දැන් භාගයක් දන් දුන්නාම යාචකෝ ඇවිල්ලා ඉල්ලුවා. සිටුතුමනි ඔබ කවදාවත් ඔබට තියාගෙන දන් දීපු කෙනෙක් නෙමෙයි. අද මොකද මේ භාගයක් තියාගන්නේ අපි අසරණයි අපිට දෙන්න කිව්වා. පින්වතුනි අදහා ගන්නට එදා කිසිම ආහාරයක් නැතුව හම්බ කරපු සියලු දේ දන් දීලා හිස් අතින් ගෙදෙට ආවා. මූණ අතපය දෝවණය කරගත්ත වතුර ටිකක් බොන්න ඇති. දැන් රැයට කෑමක් නැහැ, දහවල් කෑමක් නැහැ, උදේ කෑමක් නැහැ. දැන් දෙවනි දවසේ වෙනකන් හාමතේ දෙවනි දවසේ ගියා තනකොළ කපන්න මේ දෙන්න. දෙවනි දවසෙත් ඒ විදිහටම තනකොළ කැපුවා. තනකොළ මිටි දෙකක් ඔළුවේ තියාගෙන ඇවිල්ලා විකුණ ලැබිච්ච සියලු දේ දන් දුන්නා. දැන් දෙවනි දවසෙත් බඩගින්නේ. ඔබ හිතන්නේ මේක අදාහ ගන්නවත් ඔබට පුළුවන්ද කියලා. එක වේලක් මගහැරිලා ගියාම මොන තරම් ඇඟට පණ නැති වෙලා තරහා ඇති වෙලා මේ මිනිස්සු මොන තරම් වියරු වෙනවද නපුරු වෙනවද. ඉතින් ඔන්න දැන් දෙවනි දවසෙත් ওই විදිහටම, තුන්වෙනි දවසෙත් ওই විදිහටම, හතරවෙනි දවසෙත් එහෙමයි, පස්වන දවසෙත් එහෙමයි. දැන් දින පහක් එක දිගට බඩගින්නේ. හයවෙනි දවසෙත් ඔන්න එක දිගට බඩ. දැන් දින හයක් එක දිගට බඩගින්නේ වතුර ටිකක් විතරයි. වෙන කිසිම ආහාරයක් ඇඟේ නැහැ. එතකොට මොන තරම් හාමතක් හැදෙන්න ඇතිද මේ මහා බෝසත් විසහිය සිරතුමාට. නමුත් පින්වතුනි දානේ නතර කළේ නැහැ. අන්න බලන්න එච්චර දන් දීපු නියත විවරණ ගත්ත පාරමී පිරිච්ච උතුමෙක් හිතපු විදිය අපි කොහොම හිතන්ට ඕනිද? අපි කොහොම හිතන්ට ඕනිද? එතකොට මේ විදිහට දැන් දින 6ක් निराහාරව දන් දීලා ඉන්න අතර හත් වෙන දවසේ වෙවුල වෙවුල ගියා තනකොළ කපන්න. තොලකට වේලිලා ඇඟට මෙලෝ ප්‍රාණයක් නැහැ. හරිම අමාරුයි. දවස පුරාවට තනකොළ කපලා පුළුවන් කමකට නෙමේ තනකොළ මිටි දෙක ඔළුවේ තියාගෙන දේවියත් පිටුපස්සෙන් එනවා. දේවියත් හරියට මල් මාලාවක් පර වුණා වගේ බොහෝම වෙහෙසටපත් වෙලා ජීවිත කාලයක් මේ දෙන්න අවුවේ වැඩ කළා. අවුවේ ගමන් කළා තිබුණේ නැහැ. පයින් ගමන් කළා තිබුණේ නැහැ. යානාවල වටිනා යානාවල ගමන් කරපු අය, ආජානීය අශ්වයන් යොදපු යානාවල ගමන් කරපු අය. නමුත් බලන්න සාමාන්‍ය ජීවිතයේ එන්න පුළුවන් ඕනම සිදුවීමකට ඉතාමත්ම යථාවත් ආකාරයෙන් අනතුරක් නොවන විදිහට මුහුණ දීමේ මහ පුදුම වීරිය බලයක් තිබුණා. අන්න ඒකයි බෝසත් සිරිත කියන්නේ පින්වතුනි. මේවා සත්‍ය සිදුවීම්. මේ මහ පොළවක් මත සිඳ වෙච්ච කෑමට ලොල්ලෝ, කෑමට පෙරේතෝ, කාමයන්ට ලොල්ලෝ, කාමයන්ට දාස වූ කෙනෙකුට නම් මේක හිතන්නවත් බැරි. මේක වේලක්වත් කොහමද බඩගින්නේ ඉන්නේ, එහෙම හිටියොත් ඊළඟ දවසේ කොහමද නැගිටින්නේ, ওই වගේ විතර්ක දහරාවක් එයි. නමුත් මේක තමයි ඇත්ත. ඒකයි හැමෝටම ලෞතුරා බුදු වෙන්න බෑ කියන්නේ. බුදුවරු ලෝකේ දුර්ලභ වන්නේ මෙන්න මේ කරුණු නිසා. දැන් කාටද පුළුවන් හත් දොහක් මෙහෙම බඩගින්නේ ඉන්න? හත්වෙනි දවසේ තනකොළ මිටි දෙක කපලා ඔළුවේ තියාගෙන එනකොට මොකද වුනේ? අවුරස්මියයි චණ්ඩකර තාපයයි නිසා එහෙමම සිහිසුන් වෙලා වැටුණා. දැන් ඉතින් එහෙම වැටිලා ඉන්නවා. වැටිලා ඉන්න වෙලාවේ සග්නෙව් රජතුමා අහසට ආවා. අහසේ ඇවිල්ලා දැන් මේ සිරතුමා වැටිලා ඉන්නවා. යාන්තම් සිහිය එනකොට මේ සිරතුමා
ආමන්ත්‍රණය කළා කියනවා අදාසි දානානි පුරේ විසයිහ දදතෝචතේ කය ධම්මං අහෝසි විසහිය සිරතුමනි ඔබ හොඳට දන් දීපු කෙනෙක් නේද දන් දීලම නේද ඔබේ සම්පත් ධන ධාන්‍ය ඔක්කොම නැති වෙලා ගියේ ඉතෝ පරංචේ න දදෙය දානං තිට්ඨෙයුන්ते සංඤමන්තස්ස භෝගා ඔබ අද ඉඳන් දන් දෙන්නේ නැහැ කියලා මට පොරොන්දු වුණොත් ඔබේ නැතිවෙච්ච සියලු භව භෝග සම්පත් එක ඇසිල්ලකින් මම නැවත පටිපාකතික කරනවා නැත්තම් නැවත මම ලබා දෙනවා කිව්වා දැන් අහසේ ඉඳන් කියන්නේ කෝසිතුවන් ඔබ කවුද සක්කෝහමස්මි මම තමයි සංදේව් රජතුමා අන්න පෙරතොර දුන්නා අන්නේ වෙලාවේ විසහිය සිරතුමා මේ මහපාරේ සිහිසුන් වෙලා වැටලා ඉන්න මොහොතේ ඇඟේ වෙහෙස නොබලා ප්‍රකාශ කරනවා දේශනා කරනවා අනරිය මරියේන සහස්ස නෙත ඔබ සක්දේව් රජතුමනි බොහෝ පින් කරලා තමයි ඔය දිව්‍ය ලෝකෙට ආවේ දිව්‍ය ලෝකෙට ආපු ඔබ අද ප්‍රකාශ කරනවා දන් දෙන්න එපා කියලා ඔබට ඔය පදවිය ලැබුණේ දානීය නිසා ඔබ මට දැන් කියනවා දන් දෙන්නේ නැත්තම් ධනෙ මම දෙන්නම් කියලා මාවෝ ධනන්තං ජනින්ද අහුවා යම් භෝග හේතු විජහේමු සද්ධං ධනෙ නිසා ශ්‍රද්ධාව නැති වෙනවා නම් භෝගේ නිසා සිල් ගුණ නැති වෙනවා නම් සම්පත් වස්තු නිසා සීලය නැති වෙලා ගුණේ නැති වෙලා අසත්පුරුෂ වෙනවා නම් ඒ ධනය ඒ භෝගේ ඒ සම්පතේ යසයසුර මට නම් එපා කිව්වා අන්න බලන්න අන්ත අසරණ වෙලා ඉන්න මොහොතෙත් හිතේ තිබුණ පුදුමාකාර කුසල ධර්මයේ මහිමය සත්පුරුෂ සිතුවිල්ලේ මහිමය මහා චන්දකර අවුරස්මියක සිය ළඟ දහඩිය දාලා හත් දවසක් කන්න නැතිව හාමති මහා පාරේ දූවිලි තැවරිලා වැටිලා ඉන්න මහා බෝසත් විසහිය සිරතුමාටත් හිතුණනේ එහෙම ධර්ම දේශනා කළා සක්දෙවිඳුනි ඔබ වැරදි නිමන්ත්‍රණයක් මට කළානේ මගේ දානි වළක්වන්න කියනවා ඔබත් දන් දීලා නේද ඔතෙන්ට ආවේ දැන් සක්දේව් පදවිය ලැබෙන්නේ පින්වතුනි මාතා පෙත්ති භරන් ජන්තු කුලේ ජෙට්ටප්පචායින සංහං සකිල සම්භාසම් පේසුනේය පහායින මච්ඡේර විනයේ යුත්තං සච්ඡං කෝදා විභුන්නර ඔන්නෝයි කියන ලක්ෂණ හත කරුණු හත නැත්තං ඔය වත් හත සම්පූර්ණ කරපු කෙනෙකුට තමයි දිව්‍ය ලෝකේ සංදේව පදමිය ලැබෙන්නේ. එහෙම නැති කෙනෙකුට ලැබෙන්නේ ඒ අතර එකක් තමයි මාතා පෙත්ති බරං. අම්මා තාත්තා හොඳට පෝෂණය කරන්න ඕනේ. ඔන්න සංදේවෙඳු සංදේව පදමිය ලැබපු හේතුව. අම්මා තාත්තට දිවි හිමියෙන් සලකනවා. ජාති ජාතිත් පේමිලා සලකනවා. සියතින් කෑම බීම කවලා නහවලා අත්පා පිරිමැදලා පෝෂණය කරන ජීවිත කාලේ මල මුත්‍රා ඇඳලා ඊළඟට පවුලේ ඉන්න කුල දෙතුන්ට පෝජා කරනවා වැඩිහිටියන්ට ඥාතීන්ට හිතවතුන්ට මිත්‍ර අමාත්‍යාදීන්ට හොඳට සලකනවා කවදාමත් මූණ හරවන්නේ රවා බලන්නේ සංහං සකිල සම්භාසං ඊටාම මිහිරි වචන කතා කරනවා ඔරවල රබල හයියෙන් වේගවත්ව ආවේගශීලීව කටකරිච්ච කතා කියන්නේ නැහැ බොහෝම මෛත්‍රී සහගත අර්ථවත් ප්‍රිය මනාප වචන කතා කරනවා සකිල සම්භාසං සංහං සකිල සම්භාසං ඒ වගේම පේසුනේය පහයින කේලම් කියන්නේ කේලම සම්පූර්ණයෙන් අතහැරලා දානවා අන්න එහෙම කෙනෙක් තමයි දෙවුලව යන්නේ ඔන්න බලන්න අම්මා තාත්තාට සලකන්න ඕනි වැඩිහිටියන්ට සලකන්න ඕනි මිහිරි වචන කතා කරන්න ඕනි කේලමෙන් අයින් වෙන්න ඕනි මච්ඡේර විනයේ යුත්තං ඊළඟ කාරණය මසුරුකම දුරු කරන්න ඕනි මසුරුකමින් ඉඳලා යන්න බෑ දෙවලව බඹලව යන්න බෑ මනුස්ස ලෝකෙට එන්නෙත් නෑ එහෙනම් මසුරුකම දුරු කරලා ඒකාන්තයෙන් දන් දෙන්න ඕන මොනම හේතුකින්වත් මේ මගේ කොටස මේ ඔබේ කොටස කියලා බෙදන්නේ ඉතුරු වෙච්ච දෙයක් විතරයි තමන් අනුභව කරන්නේ මේක කෙනෙකුට හිතන්න බැරි වෙන්න පුළුවන් දැන් විසහිය සිරතුමා දින හතක් පුරාවට ඒ විදිහට දන් දුන තමන් ගැනවත් තමන්ගේ දේවිය ගැනවත් වංශ පරම්පරාව ගැනවත් තත්වයේ ගැනවත් හිතුවේ නෑ මිනිසු බොහෝ දේවල් හිතනවානේ දුප්පත් වුණා මෙහෙම අස අපේ තත්වයට පැලැන්තියට පරම්පරාවට මොකද වෙන්නේ එහෙම හිතුවේ නෑ කිසිදාක දුක් විඳපු කෙනෙක් නෙමෙයි විසහිය සිටුතුමා කෝටි ප්‍රකෝටි ගණන් ධනිය තිබ්බ මහා කෝටිපතියෙක් නමුත් තනකොළ කපලා දන් දෙන තරමටම හිත හදාගත්තා සතුටින් කලේ කාටවත් බැන බැන කලකිරිලා එපා වෙලා
ඇයි මට මෙහෙම වෙන්නේ මේ දන් දීලා වැඩක් නැ පින් දහා මටත් ගරහාලා පිනටත් ගරහාලා එහෙම නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙක් නම් පිනටත් ගරහනවා සංඝයාටත් ගරහනවා පන්සලටත් ගරහනවා ආරාමයටත් ගරහන පුංචි දෙයක් වෙච්ච ගමන් මහා යක්ෂයෙක් වගේ යක්ෂණියක් වගේ බැන වදිනවා නමුත් මේ සිටුතුමා සිටු දෙවිය කාටවත් දොස් කියුවේ නැහැ නැත්තම් කියන්න තිබුණේ අපෙන් දන් වළඳපු මිනිස්සු කොච්චර ඉන්නවද අපෙන් දන් වළඳපු අසරණිය කොච්චර ඉන්නවද අපි දන් දීපේකේ පින් නැද්ද අපිට ඇයි මෙහෙම වෙන්නේ අපි මෙහෙම දුක් විඳින්න ඕනි ආයේද මෙච්චර කාලයක්ද ඒව මොකක්වත් හිතුවේ නැහැ කිසිම ਵਿਚාරයකට ගියේ නැහැ දානි වලක්වන්න නැතුව හැමදාම එක බත්යන් දක් හරි දෙන්නයි කල්පනා කළේ යන්න බලන්න පින්වතුනි හරි පුදුම සහගතයි ඒ වෙලාවේ අහනවා මේ සංදේව රජතුමා දැන් සංදේව රජතුමාට කිව්වානේ ධර්ම දේශනාවක් කළානේ ඔබ කරන දේ වැරදි සංදේවඳුන කියලා ඔබ දිව්‍ය ලෝකෙට ගියේ මව්පියන්ට සලකලා වැඩිහිටියන්ට සලකලා මිහිරි වචන කතා කරලා ඒ වගේම කේලම් කියන්නේ නැතුව මසුරු මල දුරු කරලා දන් දීලා සත්‍ය කතා කරලා ක්‍රෝධ නොකරලා මෛත්‍රී කරලා එහෙම තමයි ඔබ දිව්‍ය ලෝකෙට ගියේ එහෙම දිව්‍ය ලෝකෙට ගිහ ඔබ ඇයි අද මගේ මේ දානි වලක්වලා පව් කරගන්නේ කියලා ඇහුවා යේන ඒකෝ රතෝ යාති යාති තේන පරෝ රතෝ ඕරාණං නිහිතං වත්තං වත්තතඤ්ඤේව වාසබ කිව්වා සංදේවඳුනි එක මාර්ගයකින් යම් රතයක් ගියා නම් ඒ මාර්ගයෙන් තවත් රතයක් යනවා වාහන යන පාරේනේ වාහන යන්නේ වාහනයක් යන්න පුළුවන් පාරකෙනි අන්නේ වගේ මමත් මේ ජීවිතේ දන් දුන්නා ධනෙ තියෙන කාලේ හොඳට දන් දුන්නා ධනෙ නැති වුණොත් මම දැන් දන් දෙනවා කොහොම හරි මං එක නවත්තන්න ඒ දානේ නැමැති මාවතින්මයි මම ගමන් කරන්නේ මගේ හිත නම් ආයෙ ලෝබෙට බහින්නේ නැහැ කිව්වා මම නම් ආයෙ මසුරුකම් කරන්නේ නැහැ යදි හෙස්සති දස්සාම දෙන දෙන්න දේවල් තියෙනකම් මම දන් දෙනවා අසන්තයකින් දදිසති දෙන්න දෙයක් නැති වුණොත් නම් කරන්න දෙයක් නැහැ හැබැයි ඒවම් භූතාපි දස්සාම කිව්වා දැන් දෙන්න දෙයක් නැති වුණා කියලා මම නතර වුණේ නැහැ තනකොළ කපලා හරි මම දන් දෙනවා මා දානා පම දාම් හසේ දානෙන් නම් මා වැයත් කරන්න ඔබට බෑ කිව්වා සක්දෙවඳු ඇහුවා සිටුතුමනි ඔහොම දන් දෙන්න ප්‍රාර්ථනාව මොකක්ද මොන වගේ ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙනද ඔහොම දන් දෙන්නේ ඉතින් අන්නේ වෙලාවේ මහබෝසත් මෙසහිය සිටුතුමා දේශනා කළා සක්දෙවඳුනි මම මේ දන් දෙන්නේ සක්දෙව පදවියක් ලබන්න නෙමෙයි චක්‍රවර්ති පදවියක් ලබන්න නෙමෙයි සිටු තනතුරක් ලබන්න නෙමෙයි දිව්‍ය ලෝකේ ගිහලා සැප ලබන්නත් නෙමෙයි බ්‍රහ්ම විමානයක සැප ලබන්නත් නෙමෙයි යාන වාහන ලබන්න මතු සම්පත් ලබන්න නෙමෙයි මේ දන් දෙන්න එකම පරමාර්ථයක් ඇතුව මේ ලෝකේ සත්වේ අසරණයි සංසාර දුකේ කල් ගෙවන්නේ මේ සසර දුකෙන් සත්වයන් අත මුදවන්න මම ලෝතුරා බුදු බව ලබන්න ඕන අන්නේ බුදු බව ප්‍රාර්ථනා කරගෙනයි මම මේ දන් දෙන්න කිව්වා සංදේව රජතුමා සාදුකාර දුන්නා මහා පොළවට බෑලා ඒ දිව්‍යමය අතින් විසහයේ සිරතුමාගේ ශරීරය පිරිමැද්දා පින්වතුනි හරියට මැලවිගෙන යන මල් මාලාවකට සිහිල් පැන් ඉස්සා වගේ මොකද වුනේ විසහයේ සිරතුමා එහෙම්මම කාය බලය ජීවේ ලබාගෙන නැගී සිටියා සිටු දේවියටත් ඇඟට පණ ආවා ශක්තිය ලැබුණා අර දිව්‍යමය ස්පර්ශයෙන් ඒ නනතුරු ප්‍රකාශ කළා සිරතුමනි ඔබ දැන් නිවසට ගිහිල්ලා බලන්න හැම අටු කොටුවක්ම හැම ධානාගාරයක්ම භණ්ඩාගාරයක්ම පිරි ඉතිරි ගිහිල්ලා තියෙනවා කවදාවත් ඔබේ ධනෙ අදින් පස්සේ ගෙවෙන්නේ නැහැ කිව්වා මං අදිෂ්ඨාන කරනවා කිව්වා හැම පැත්තෙන්ම දැන් ධනෙ පිරිලා සම්පත් පිරිලා වස්තු පිරිලා නැතේ කියලා කිසිම දෙයක් නැහැ හැම දෙයක්ම තියෙනවා වෙනදා ඔබ ලක්ෂ 6ක් වේදම් කළා නම් දන් දුන්නේ දවසකට අද ඉඳන් ලක්ෂ 12ක් වේදම් කළා දන් දෙන්න ජීවිත කාලෙම ඔබට දන් දෙන්න පුළුවන් හැමදාම මේ විදිහටම දන් දුන්නා කවදාවත් දානේ නැති කලේ නැ පින් උතුණු විසයේ සිරතුමා එසේ දන් දීලා ජීවිත අවසානයේ දෙවලොව ඉපදෙලා අපේ බුදුරජාණන් වහන්සේ ලෙස මේ ලෝකෙට පහළ වෙලා දෙවියන් සහිත ලෝකෙට බුද්ධ ශාසනය දායාදේ ලබා දීලා දානි ආනිසංස කියලා දීලා සීලේ ගුණ ආනිසංස කියලා දීලා අපිට මඟ පෙන්නවා එදා අර අනාථ පින්ඩික සිරතුමා ඉදිරියේ මේ දේශනාව සිද්ධ කළා ඒ අනාථ පින්ඩික සිරතුමා ඉහ මුදුනින් දෑත් නලලි තබා පිළි අරගත්තා විතරක් නෙමේ එතුමත් කොච්චර දුප්පත් වුණත් දන් දුන්නා මේ දන් දෙනවා කියන කාරණය සත්පුරුෂයන්ගේ චරිත ලක්ෂණයක් ඒ වගේම පින්වතුන්ගේ සිල්වතුන්ගේ කුලවතුන්ගේ චරිත ලක්ෂණයක් ඒ දාණය ඒගොල්ලෝ නැති කරන්න කවදාව ඒක සත්පුරුෂයන් අතර තියෙන සම්මුතියක් පඬිතයන් අතර තියෙන සම්මුතියක් මේ ලෝකේ ජීවත් වෙන උතුම් මිනිසු අනුමත කරන දෙයක් මේ දාණය දානේ හීන දෙයක් නෙමෙයි දානේ ශ්‍රේෂ්ඨ දෙයක් කල්පාරම්භයේ පටන් නෙමෙයි
අනන්ත සසරක පටන් මේ දානය කියන්නේ බෝසත්වරු පහල කළ බුදුවලු පහල කළ පාරමිතා ධර්මයක්. ඉතින් ඒ නිසා ඒ දානේ වටිනාකම අප්‍රමාණයි. දානේ සීලවන්තව දෙන්න ඕනි. දැන් එදා විසයි සිරතුමා සිල්වත්ව දන් දුන්නා. අන්තිමට ලෞතුරා බුදු බව ලැබුණා. ඒ නිසා සීලයෙන් පිරි සීලයෙන් පෝෂිත දානයයි දානයෙන් පෝෂිත සීලයයි පුද්ගලයෙකුට තියෙනවා නම් එයා මෙලොවින් පිරිහෙන්නේ නැහැ, පරලොවින් පිරිහෙන්නේ නැහැ, සසර දුකේ වැඩි කාලයක් දුක් විඳින්නේ නැහැ, ශාන්ත නිවනින් සැනසෙනවා. ඒ උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ දේශනා කොට වදාළේ. ඔබ අද ශ්‍රවණය කළේ ඒ මහා බෝසත් විසහිය සිටුතුමා අසිරිමත් ආකාරයෙන් දන් දීපු කතා පුවත. මේක හොඳට හිතට ගන්න. කන්න වේලක් ගන්නවට වඩා වේලක් දන් දෙන්න හිතන්න අනුන් ගැන නෙමෙයි. ඒ වේල දීපුවන් කාගේ හරි බඩ පිරෙන්න පුළුවන්. හැබැයි ඒ දන් දීමෙන් ඔබට කල්ප කෝටි ගණනකට ආහාර ලැබෙනවා, වස්ත්‍ර ලැබෙනවා, මිල මුදල් ලැබෙනවා, ඇඳුම් පැළඳුම් ලැබෙනවා. නැතෙයි කියලා දෙයක් ඉන්නේ නැහැ. හැබැයි ඔබ ඒක නොදී කෑවොත් ඔබට මේ ජීවිතේ බඩකට පිරෙයි, සංසාරේ හිඟා කන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතෙත් සතුටෙන් ඉන්න, පරලොවත් සතුටෙන් ඉඳලා තමනුත් අනුනුත් සනසවලා සසර දුක් දුරු කරන්නට මේ දාන පාරමිතා සීල පාරමිතා මාර්ගය ඔබට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එන්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාටම යහපත් දවසක් වේවා, යහපත් අනාගතයක් වේවා, පින් පුරාගෙන ගුණ පුරාගෙන සැනසෙන්න හේතු වාසනා වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.